මහා මුනිంద్రයන් වහන්සේට නමස්කාරය වේවා. මිනිසුන් ජීවිතයේ විඳීම සොයයි. නමුත් බොහෝ තැන්හි ඔවුනට උරුම වනුයේ විඳවීමයි. කෙලෙස් වලින් ආතුරව ජීවිතය විඳවන පටාචාරාවන්ට, කිසාගෝතමයන් හට මානසිකව සුවපත්වන්නට උන්වහන්සේ දේශනා කරන්නා වූ උතුම් දහම් මගානුව යන්නට මෙම දේශනාව හේතු වේවා. සූදානම් වන්නේ අද වෙනද වගේම ධර්මය ශ්‍රවණය කරන්න. ඒ ශ්‍රවණය කිරීමෙන් ජීවිතයේ අලුත් දෙයක්, අලුත් දැක්මක් ජීවිතයට ඇති කරගන්න. දැන් මම මුලින්ම අද දේශනාව පටන් ගන්නේ තේරී ගාථා පාළියෙන්. මොකද තේරී ගාථා පාළිය කියන්නේ? තේරී ගාථා කියලා කියන්නේ තෙරණිවරු, රහත් මෙහෙණිවරු තමුන්ගේ ජීවිතය පිළිබඳ කරපු විවරණයක්. සඳහන් වෙන කොටස තමයි තේරී ගාථා. තේරී ගාථා දෙකක් කියලා. පළවෙනි තේරී ගාථාව තේරී ගාථා පාළියේ පංචක නිපාතයේ පටාචාරා තේරී ගාථාව. ඒක තියෙන්නේ මෙහෙමයි. මිනිස්සු ගොවිතැන් කරනවා, කුඹුරු වැඩ කරනවා, රැකී රක්ෂා කළ ජීවත් වෙනවා. මේ විදියට ඉන්න අතර මම පැවිදි වුණා. පැවිදි වෙලා බුදුන් වහන්සේ දේශනා කරපු බුදුසසුන සිදු කළා. දවසක් හැන්දෑවේ මම ගියා පාසෝදන්න. මම පාසෝදල ඉවර වුණාම මම දැක්කා වතුර ගලාගෙන යනවා වැලි පොළොවට වැටිලා. මං ඒ සිද්ධිය හොඳට හිතර ගත්තා. ඒ සිද්ධිය කල්පනා කළා. මගේ සිත සැහැල්ලු වුණා. විදර්ශනා ඥාණය සිතට පැමිණියා. ඉන් පස්සේ මම පහනක් පත්තු කරගෙන සයනයට ආවා. ඇවිල්ලා පහන පැත්තකින් තියලා මම නිදාගන්න ලෑස්ති වුණා. නිදාගන්න ලෑස්ති වෙලා මම ඇඳට ගියා. ඇඳට ගියාම මට ඕන වුණා පහන නිවන්න. මම ඇඳෙන් නැගිටලා පහන නිව්වා. පහන නිවලා නිදාගන්න යන විටම මගේ සිත සදහටම නිවි ගියා. ඔය කියන්නේ මොකද්ද? ඇය පහන නිවන විට ඇඳෙන් හරිම සාමාන්‍ය සිද්ධියක්. සාමාන්‍ය දැන් අපිටත් මතකයි, අපිත් පුංචි කාලේ ගෙවල් වල ඉන්නකොට ওই වගේ සිද්ධිවලට මුහුණ දුන්නා. දැන් මම ඔයත්තෙන් අහන්න, ඔයත් පහන් කීයක් නිව්වද කියලා. මේ වෙනකොට කුප්පි ලාම්පු, සිමිනි ලාම්පු සිය දහස් ගාණක් අපි නිව්වා. හැබැයි අපේ හිත නිවුන්නේ නැහැ. එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ අපි ගැන පටාචාරාවට සාපේක්ෂව අපි ගැන අපි මොකද්ද වෙන්න ඕනේ? ලැජ්ජ වෙන්න ඕන. මම මෙච්චර පහනවල් නිව්වත් මට බැරි වුණා මගේ සිත නිවා ගන්න අය විදියට. ඒ කියන්නේ මට වඩා අය ශ්‍රේෂ්ඨයි, පූජනීයයි. ඊළඟ තේරී ගාතාව තමයි වාසෙට්ටි තේරී ගාතාව. වාසෙට්ටි කියලා කියන්නේත් ඔය පටාචාරා කිසා ගෞතමී වගේ කාන්තාවක්. දැන් අපි අහලා තියෙන්නේ මෙතෙක් කල් ඕගොල්ලෝ ඉගෙන ගත්ත කිසා ගෞතමීලා එක්කෙනයිනේ තව ඉන්නවා. එක්කෙනෙක්ගේ නම වාසෙට්ටි. අය කියනවා මෙහෙම, අවුරුදු තුනක්ම දරුමල සොයින් මගේ පුතා මැරිච්ච නිසා අවුරුදු තුනක්ම මම කන්නේ නැතුව, අඳින්නේ නැතුව පිස්සු වැටිලා හැම තැනම දිව්වා. ඒ දිව්ව විතරක් නෙමෙයි, මම අමසොහොන් වල නිදාගත්තා, පාරවල් වල නිදාගත්තා, අම්බලන් වල නිදාගත්තා. කුමක් නිසාද? එකම පුතු මියගිය ශෝකය දරාගන්න බැරුව අවුරුදු තුනක්ම මේ විදියට හැසිරුණා. කුමක්දෝ වාසනාවකට ඒ මුනිంద్రයන් වහන්සේ මට මුණ ගැසුණා. මුණ ගැසිලා මා සමග කතා කළා. කතා කළා මට ධර්මය කිව්වා. මම මගේ ශෝකය සදහටම නිවා ගත්තා. මම පෙරවිසු කඳපිලිවෙල දකින්නත්, සියලු කෙලෙස් නැති කරන්නත්
සිත පුරුදු කළා. මම රහත් වුණා. රහත් බවට පත් වුණා. මට නැවත පුනර්භවයක් නැහැ. මට නැවත ඉපදීමක් නැහැ කියලා වාසෙට්ටි මෙහෙණිය ප්‍රකාශ කළා. දැන් ඔය කතන්දර දෙක අපිට ඇහුවාම ඔක පැරණි වාර්තා දෙකක්. හැබැයි ආර්ය භාවයට පත් වෙච්ච උත්තමාවියන් දෙදෙනෙක් ගැන කරන පැහැදිලි කිරීම දෙකක්. අපි අද මේක කොහොමද අපි කරගන්නේ කියන එක ගැන අපි සාකච්ඡා කරන්නේ. අපිට වැඩක් නැහැ වාසෙට්ටි ගැනවත් පටාචාරා ගැනවත්. මොකද එහෙමනොත් අපි තායර සම්ප්‍රදායික රාමුවට වැටෙනවා. හැමදාම වාසෙට්ටිලා පටාචාරලා කිසා ගෞතමීලා අඟුලිමාලලා ගැන කතා කර කර ඉන්නෝ. හැබැයි අඟුලිමාලලා සමාජයේ ඕන තරම් ඉන්නෝ අවබෝධ වෙන්න දෙයක් නැතුව. පටාචාරාව දහස් ගණන් ඉන්නෝ දුක නිවා ගන්න විදියක් නැතුව. වාසෙට්ටිලා සිය ගාණක් ඉන්නෝ දුක නිවා ගන්න කියා දෙන්න කෙනෙක් නැතුව. කිසා ගෞතමියෝ දහස් ගණන් පිස්සු වැඩිලා හැමතැනම යනවා. කිසා ගෞතමීලාට බුදුවරු හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මීට අතීතයේ වෙච්ච සිද්ධිය දැන් නැවත වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මිනිස්සු රෝගාතුර වෙලා තියෙන්නේ. මිනිස්සු ලෙඩ වෙලා මොනවෙන්ද ලෙඩ වෙලා තියෙන්නේ? විවිධ කෙලෙස් රෝගවලින් රෝගාතුර වෙලා. දේශනාවේ මෙහෙම තියෙනවා ධම්මපද පාළිය. සුසුකං වත ජීවාම ආතුරේසු අනාතුරා ආතුරේසු මනුස්සේසු විහරාම අනාතුරා. අපි ඊටාම සැපසේ ජීවත් වෙනවා මේ ලෙඩ වෙච්ච මිනිස්සු අතර ලෙඩ වෙන්නේ නැතුව. මම ඔයගොල්ලන්ගෙන් අහන්නේ කොහොමද මේ ලෙඩ වෙච්ච මිනිස්සු අතර ලෙඩ නොවී ඉන්නේ? අපි දන්නවා කාලෙන් කාලෙට වසංගත මේ ලෝකේ හැදෙනවා. වසූර්ය වසංගතයක් වුණා. ඇස් ලෙඩේ ඇස් රෝග කාලෙකට වසංගතයක් වෙනවා. එතකොට ඕගොල්ලෝ උත්සාහ ගන්නේ ලෙඩේ හදා ගන්නද ඒ ලෙඩෙන් බේරෙන්නද? ඒ ලෙඩෙන් බේරෙන්න. දැන් මම අහන ප්‍රශ්නය, එහෙනම් බුදුවරු දේශනා කරනවා මුළු මනුස්ස වර්ගයාම ලෙඩ වෙච්ච බව. දැන් ඕගොල්ලෝ ඒක පිළිගන්න වෙනවා. මොකද අපිට සමාජයේ දිහා බැලුවම පේනවා මිනිස්සු ලෙඩ වෙලා ආතුර වෙලා. ආතුරේසු මනුස්සේසු විහරාම අනාතුර. මේ ආතුර වෙච්ච මිනිස්සු අතර මං කොහොමද ලෙඩ නොවී සිටින්නේ? හිතුවද මීට මොහොතකට කලින් ඒ ගැන? මේ ලෙඩ වෙච්ච මිනිස්සු අතර මං කොහොමද ලෙඩ වෙන්නේ නැතුව සිටින්නේ? මං කොහොමද ලෙඩ නොවී සිත පවත්වා ගන්නෙ? මං කොහොමද ලෙඩක් හදාගන්නේ නැතුව ජීවිතයට සාර්ථකව මුහුණ දෙන්නේ? කල්පනා කර අද මොහොතකටවත් භෞතික ලෙඩ හදාගන්නේ නැති එක නම් කල්පනා කරනවා. කම්මුල් ගාය ඇදුනාම පැපුල ඇදුනාම හිතනවා මේක හදාගන්නේ නැතුව ඉන්න ඕන. හැබැයි මොහොතකට කවුරුවත් කල්පනා කරන්නේ හිත රෝගී නොකර සිටගන්න. සිත රෝගී නොවී තබා ගන්න. දැන් අපි පිස්සංකොටුවකට යන්න. ලංකාවේ මං හිතන්නේ පිස්සංකොටු 7-8ක් විතර තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ එච්චරට පිස්සු ඉන්නවා. ඔය පිස්සංගෙන් මම කියන්නේ පිස්සංකොටු වල ඉන්නේ ස්වල්පයයි, පිස්සු නැතිම වගේ අය. පිස්සු වැඩිම ඉන්නේ කොහෙද? සමාජයේ අපි අතර. ඒ සමාජයේ අපි අතර ඉන්න පිස්සු අතරයි බුදුරු දේශනා කරන්නේ අනාතුරව සිටින්න. ලෙඩ නොවී සිටින්න. ලෙඩ නොවී සිටින්න නම් ලෙඩ නොවී ඉන්න ක්‍රමයක් අපි දැනගන්න ඕන. දැන් අපි කම්මුල් ගාය හැදුනාම, සරම්ප හැදුනාම, මොකක් හරි භයානක බෝ වෙන ලෙඩක් හැදුනාම අපි වෛද්‍යවරු හැම වෙලාවෙම අපි ගිහිල්ලා අහනවා මෙහෙම ලෙඩක් බෝ වෙලා තියෙනවා. කොහොමද මෙද මහත්යෝ, දොස්තර මහත්යෝ මේ ලෙඩේ හදාගන්න නැතුව නම් පරිස්සම් වෙන විදිය මොකද්ද කියලා අහනවා. එහෙම අහන්නේ නැද්ද? දැන් ඕගොල්ලෝ මගෙන් අහන්න. දැන් ඔබ වහන්සේ දේශනා කරනවා මේ මනුෂ්‍ය වර්ගයාම රෝගාතුර වෙලා කියලා, මිනිස්සු ලෙඩ වෙලා කියලා. ඒ ලෙඩ වෙච්ච මිනිස්සු අතර මට අවශ්‍යයි ලෙඩක් නැතුව ඉන්න. දැන් මට ඔබ උගන්වන්න ලෙඩ නොවෙන විදිය. ලෙඩ හදාගන්න නැතුව ලෙඩෙන් පරිස්සම් වෙන විදිය කියලා දෙන්න. මොකක්ද ඒ විදිය? අපි ඒක ගවේෂණය කරන්න ඕන. ඒ ගැන සොයා බලන්න ඕන. කරුණු සොයන්න ඕන. සොයලා ලෙඩ නොවේ ඉන්න ක්‍රමයක් සොයා ගන්න ඕන. අපි මෙතෙක් කල් කළේ ධම්මපදයේ තියෙන ওই ગાත ටික සජ්ජායනා කළා. සුසුකං වත ජීවාම ආතුරේසු අනාතුරා ආතුරේසු මනුස්සේසු විහරාම අනාතුරා. සුසුකං වත ජීවාම වේරිනේසු අවේරිනෝ වේරිනේසු මනුස්සේසු විහරාම අවේරිනෝ. අපි ඊටාම සැපසේ වාසය කරමු වෛර කරන මිනිසුන් අතර අවෛරීව. ඉතින් ඔය සජ්ජායනා කළ වැඩක් නැහැ. මේ ඉන්න ක්‍රමය අහගන්න ඕන, ක්‍රමය දැනගන්න ඕන. මං අහන්නේ මොකක්ද මේ ලෝකේ ලෙඩ වෙන්නේ නැතුව ඉන්න තියෙන ක්‍රමය? මානසිකව දැන් අපි ප්‍රශ්නයක් අහන. දැන් මම නැවත යනවා බෝ වෙන රෝගයක් ළඟට. දැන් අපිට කියනවා වෛද්‍යවරේ ඇස් රෝගය බෝ වෙන්නේ කඳුළු වලින් කියලා.
එතකොට අපි කල්පනා කරනවා ඇස් රෝගේ බෝ වෙන්නේ කඳුළු වලින්. එතකොට කාගේ හරි කඳුළු ඇඟේ ගෑවුනොත් ඒ කඳුළු අපේ ඇහැට ගියොත් ඇස් රෝගය බෝ වෙනවා. දැන් අපි මොකද්ද කරන්නේ? කඳුළු නොගෑවෙන්න පරිස්සම් වෙනවා. දැන් මෙතන මට පේනවා ප්‍රතිපදා දෙකක්. මේ හොඳට කල්පනා කරන්න. එක ප්‍රතිපදාවක් තමයි කඳුළු ගා ගන්න ප්‍රතිපදාව. අනිත් එක මොකක්ද? කඳුළු ගා ගන්න නැතුව ඊට ප්‍රතිවිරුද්ධව සිටින ප්‍රතිපදාව. දැන් මේ ප්‍රතිපදා දෙකෙන් ලෙඩ වෙන්නේ කවුද කියලා මං අහනවා. කඳුළු ගා ගැනීමේ ප්‍රතිපදාව තුල යන අයද? කඳුළු ගා ගැනීමට ප්‍රතිවිරුද්ධව සිටින අයද? කවුද ලෙඩ වෙන්නේ නැතුව ඉන්නේ? කඳුළු ගා ගැනීමට ප්‍රතිවිරුද්ධවන්නෝ රෝගීනවන්නෝය. කඳුළු ගා ගැනීමට එකඟවන්නෝ ලෙඩවන්නෝය. දැන් මා පෙන්නනවා මාර්ග දෙකක්. ආර්ය මාර්ගය හා අනාර්ය මාර්ගය. ආර්ය මාර්ගය යනු කුමක්ද? තියෙන්නා වූ සම්ප්‍රදායික රාමුව තුළ ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ට ලක්වෙමින් ජීවිතේ විඳවමින් ගෙවන්නා වූ ජීවිතය අනාර්ය මාර්ගයයි. ඒක තුළ දුක පවතිනවා. ආර්ය මාර්ගය කියන්නේ මොකද්ද? ඒ දුක තේරුම් අරගෙන දුකෙන් නිදහස් වෙන්න ක්‍රමයක් ගවේෂණය කරන මාර්ගය අනාර්ය මාර්ගයයි. මාර්ග දෙකයි තියෙන්නේ. දැන් ඕකෙන් මොකද්ද තෝරගන්නේ? ඕකෙන් අපි ආර්ය මාර්ගය තෝරගන්නවා. අපි ආර්ය මාර්ගය තෝරගත්තේ ආවට ගියාවට නෙමෙයි, මම කිව්ව නිසාත් නෙමෙයි. අපි බොහොම නිරවුල් මනසකින් ගවේෂණය කළා රෝගයක් පිළිබඳව, රෝග නිදහානය පිළිබඳව. දැන් අපි ලෙඩකට බෙහෙත් දෙන්න ගියාම වෛද්‍යවරයෙක් ඉස්සෙල්ලම කරන්නේ මොකද්ද හොයන්නේ? රෝග නිදහානය සොයන, හිස්ට්‍රි එක හොයන. ඊට පස්සේ තමයි හිස්ට්‍රි එක හොයලා ඉවරලා තමයි වෛද්‍යවරයා කියන්නේ ඔයාට තියෙන මේ ලෙඩේ ඔයාට මේක දෙන්න ඕන බෙහෙත කියලා. ඒ වගේ දැන් මම ඕගොල්ලෝ මගෙන් දුක නැති කරගන්න ඇරුවාම මම මොකද්ද අවශ්‍යවසහන්නේ? ඔයගලගේ ඉතිහාසය අහනවා. පසුගිය ජීවිතය ගැන මට කියන්න කියනවා. ඒ පසුගිය ජීවිතය ගැන තමුන් කියන්න වෙන්නේ සන්තෝෂයෙන්ද අසන්තෝෂයෙන්ද? අසන්තෝෂයෙන් කියාගෙන යනවා. ඒ අසන්තෝෂයෙන් කියනවා කියන්නේ ඒ ජීවිතෙන් ගැලවෙන්නේ නැති වමනාවද, ඒකට ඇලෙන්නේ නැති වමනාවද? යමක් අසන්තෝෂයෙන් කියනවා කියන්නේ ඒකට ගැලවෙන්න වමනාවක් පවතිනවා. අසන්තෝෂයෙන් කියනවා දුටුව ගමන් ගැලවෙන මාවත පැහැදිලි කරනවා. ගැලවෙන මාවත කියලා දෙනවා. මේ ලෝකෙ තියෙනවා ඇලෙන මාවතක් හා ගැලවෙන මාවතක්. මේ ලෝකෙ තියෙනවා සංසාරයට හිර වෙලා ඉන්න ක්‍රමයක් හා සංසාරයෙන් ගැලවෙන ක්‍රමයක්. ලෝකෙ ජීවත් වෙන බහුතර පිරිසක් අර සංසාරයට ඇලෙන ක්‍රමය ගවේෂණය කරනවා. කවුරුවත් සංසාරයෙන් ගැලවෙන ක්‍රමය හොයන්නේ. හැබැයි ලෝකෙට කාලෙට සැරයක් අවුරුදු දහස් ගානකට වතාවක් ඒ ආර්ය මාර්ගයේ පහළ වෙනවා. ඒ ආර්ය මාර්ගයේ පහළ වුණා. මේ පහළ වෙච්ච එකට තියෙන එකම සංකේතය තමයි සංසාරයෙන් ගැලවෙන හැටි කියනවා. සංසාරයෙන් ගැලවෙන විදිය කිව්වාම ඥානවන්තයන්ට මේ සංසාරයෙන් ගැලවෙන ක්‍රමය තේරෙනවා. එතකොට ඥානවන්තයෝ පටාචාරා වගේ, පහන නිව්වා වගේ ඒගොල්ලෝ සිත නිවා ගන්නවා. දැන් ඔයගොල්ලෝ ඔයගලගේ ජීවිතේ මෙච්චර කල් පහන් නිව්වා. හැබැයි කවුරුවත් සිත නිවෙන්නේ නැහැ. දැන් මං අද සාකච්ඡා කරන කොහොමද මේ සිත නිවන්නේ? මේ සිත නිවීම සඳහා මොකද්ද කරන්න ඕන? මේක පහනක් නිවන වගේ එක සැරේටම නිවන්න බැරිද? පුළුවන්ද? පුළුවන්. එක සැරේටම නිවන්න පුළුවන්. ඒකට ක්‍රමය මොකද්ද? කොහොමද මේක ගවේෂණය කරන්නේ? කොහොමද මේවා දකින්නේ? අපි මේක සාකච්ඡා කරන්න ඕන. බුදු කෙනෙක් ලෝකයට ඇවිල්ලා දේශනා කරන්නේ පහන නිවන විදිය. දැන් මේ හැමම පහන පත්තු කරගෙන මොකද? කුමන පහනද? ජීවන පහන. දැන් මේ කෙනෙක් කුප්පි ලාම්පුවක් පත්තු කරගෙන ඒ කුප්පි ලාම්පුව අතේ තියාගෙන යනවා. ඔයගොල්ලෝ යන්නේ සන්තෝෂයෙන්ද බයෙන්ද? ඈ මොකද්ද බය? කුප්පි ලාම්පුව නෙවෙයි කියන බයෙන්. ඔයලා හැමෝම කුප්පි ලාම්පුව පත්තු කරගෙන. කුමන කුප්පි ලාම්පුවද? ජීවත් වීමට ආශාව කියන කුප්පි ලාම්පුව පත්තු කරගෙන. දැන් මේව හුලඟක් නැතිකොට මේක මෙහෙම අතේ තියාගෙන යනවා. පොඩි හරි හුලඟක් එනකොටම අපි අතින් කුප්පි ලාම්පුව වහනවා. වහ ගන්නවා. ඇයි ඒ? නිවේවි කියන බය නිසා. ආයි හුලඟ ඉවරුනාම අපි ආය අතපල්ලෙහා දානවා. ආයි කුප්පි ලාම්පුව අරගෙන යනවා. එතකොට උඩින් වැටෙනවා වැහි පොද ටිකක්. අපි එතකොට කුප්පි ලාම්පුවේ උඩට අත තියනවා. ආරක්ෂා කරන.
දැන් තව ටිකක් දුර යනවා. එතකොට මේ කුප්පිලාම් පොඩි වන්න ළමයේ කරි කවුරු හරි පස්සෙන් එලවන් එනවා. අපි ළමයට ගහනවා. තල්ලු කරනවා. හිංසා කරනවා. කුප්පිලාම්පු ආරක්ෂා කරගන්න. හැබැයි ඔහොම කුප්පිලාම්පු අරගෙන යනවා. අපි දන්නෙත් නෑ කුප්පිලාම්පුව මෙච්චර ආරක්ෂා කරගත්තට අන්තිමට තෙල්ලිවර වෙලා අපි දන්නෙත් නැතුව නිවිලා. ඊකුමක්ද කිව්වේ තෙල්ලිවර වෙලා නිවීම යන කුමක්ද? ආයුෂ අවසන් වී සත්වයා මරණයට පත් වෙනවා. ආයුෂ ඉවර වෙනවා. ඒක හරියට තෙල් ඉවර වෙනවා වගේ. දැන් අර කුප්පිලාම්පුව ආරක්ෂා කරගෙන යනවා. ගාක් මහන්සි වෙලා අරගල කළා ජීවිතේ කරන විශාල මරගලය තමයි හැම කෙනෙක්ම තමුන්ගේ ජීවිතය කියන කුප්පිලාම්පුව රැකගන්න කරන අරගලය. මං කියන එක තේරෙනවද? ජීවිතය ආරක්ෂා කරන්න විශාල අරගලයක් කරන. මෙච්චර ආරක්ෂා කරත් ඔය කුප්පිලාම්පුවේ තිරේ ඉවර වෙච්ච ගම නිවිලා යනවා. ඒ කියන්නේ අපි මේ ලෝකෙට ගෙන අපු කර්මයේ වරුණාම කුප්පිලාම්පුව නිවෙනවා. තෙල් ඉවර වෙලා නිවෙනවා. තිරේ ඉවර වෙලා නිවෙනවා. සමහර වෙලාවට කොච්චර විවිධ සතුරු බලවේග මේ සියල්ලගෙම මේ කුප්පිලාම්පුව ආරක්ෂා කරගෙන හිටියට හිටි ගමන් මේ දෙකම එක සැරේට ඉවර වෙනවා. තෙලුත් ඉවරයි, තිරෙත් ඉවරයි. ඒ කියන්නේ ආයුෂත් ඉවරයි, කර්මයක් ඉවරයි. මරණයටපත් වෙනවා. මම අහන්නේ බලන්න කොච්චර ආරක්ෂා කළත් මේක ආරක්ෂා කරන්න බැරි හැටි. කොච්චර රැකගන්න අරගලයක් කළත් මේක රකින්න බැරි හැටි. දැන් මං අහන්නේ ඔයගොල්ලන්ගේ මේක රකින්න දරන උමනාවට මොකද්ද කරන්න ඕන? මේ උමනාව අත්හරින්න. මේ උමනාව අත්හරලා නිදහස්ව ජීවත් වෙන්න. කෙනෙක් එහෙම නිදහස්ව ජීවත් වෙන්න පටන් ගත්තාම එයාට එයාගේ ජීවිතය කියන කුප්පිලාම්පුව ආරක්ෂා කරගන්න තියෙන උමනාව නැති වෙලා යනවා. ඒ උමනාව නැති වෙලා ගියාම එයාට ලොකු සහනයක් දැනෙන්න පටන් ගන්නවා. ඒ සහනය කොච්චරද කියලා මට වචන වලින් කියන්න බෑ. ඒ සහනය ඔබ මා කියන වචන අනුගමනය කොට අත්විඳිය යුත්තක්. මා කියන වචන අසා ඒ වචනවල තේරුම දැනගෙන මා දේශනා කරන්න ආවු සහනය ඔබ අත්විඳ බලන්න. දැන් ඉතින් අපි කුප්පිලාම්පුව රැකගෙන යනෝනේ හදිස්සියෙම මහ හුළඟක් ඇවිල්ලා අතේ ඇඟිලි අස්සෙන් හුළඟ ගිහිල්ලා එක්ක හුළඟට අත ගහගෙන ගිහිල්ලා අතේ කුප්පිලාම්පුව වැදිලා නිවිලා යනවා. තෙලුත් තියෙනවා, තිරෙත් තියෙනවා, ලාම්පුව නෙවෙයි. ජීවිතේ තෝ වගේ. දැන් අපි හැමෝම මේ කුප්පිලාම්පුවක් පරිස්සම් කරනවා වගේ අපි අපේ ජීවිතේ පරිස්සම් කරනවා. මම හන්නේ පරිස්සම් කරන එක ලේසිද අමාරුද කියලා. හරි අමාරුයි. ඒ පරිස්සම් කිරීම තුළ හරි විඩාවක් පවතිනවා. දැන් මං අහන්නේ මේ පරිස්සම් කිරීම තුළ විඩාවක් පවතින බව පැහැදිලි නේ දැන්? එහෙනම් ඇයි මේ පරිස්සම් කරන්නේ? අපි යමක් පරිස්සම් කරන්නේ කරුණු කීපයක් මත. එක්ක තව කෙනෙකුට දෙන්න ඕන නිසා. එක්ක අපිට ඒකෙන් යමක් ගන්න ඕන නිසා. නමුත් අපි මේ පරිස්සම් කරන්නේ අපිට යමකුත් ලැබෙන්නේ නැති තව කෙනෙකුටත් දෙන්න බැරි දෙයක් වෙන්නේ. දැන් ඕගොල්ලෝ මැරිලා ඉවර වෙනවා. ඕගොල්ලෝ මැරෙනකොට කියනවා මගෙන් පස්සේ මේක අපේ පුතාට දෙන්න කියලා. මොකද්ද? මේ ශරීරය. ඒ කියන්නේ පුතාගේ ශරීරයෙන් අයින් වෙලා පුතාට කියාර මේකට බැහැලා ඉන්න කියලා. කවදාකවත් කරන්න පුළුවන්ද? බෑ. වෙන්නේ නැහැ. ඒ නිසා හොඳට මතක තියාගන්න ආර්ය මාර්ගයේ යන කෙනෙක් දැන් ඕන අනිත් පැත්තටනේ හිතන්න පටන් ගන්න. සාමාන්‍ය සමාජයේ ජීවත් වෙන මිනිස්සු කුප්පිලාම්පුව ආරක්ෂා කරගන්න අරගල කරනවා. අපි කුප්පිලාම්පුව ආරක්ෂා නොකරන්න අලගර කරනවා. අපි දෙපැත්තට ඉන්නේ. දැන් එතකොට අපි දෙගොල්ලන්ගෙන් වඩා සන්තෝෂයෙන් ඉන්නේ කවුද? කුප්පිලාම්පුව හෙවත් ජීවිතය ආරක්ෂා කරගන්න විශාල අරගලයක් කරන අයද? ජීවිතය ආරක්ෂා කරගන්න අරගල නොකර සිටින අයද? ජීවිතය ආරක්ෂා කරගන්න අරගල නොකර සිටින මිනිස්සු සන්තෝෂයෙන් ඉන්නවා. හැබැයි ජීවිතය ආරක්ෂා කරගන්න අරගල කරන අයත් මැරෙනවා. ජීවිතය ආරක්ෂා කරගන්න අරගල නොකරන අයත් දෙගොල්ලම මැරෙනවා. මං අහන්නේ මේගොල්ලන් ඉක්මනට මැරෙන්නේ කවුද කියලා. ජීවිතය ආරක්ෂා කරගන්න අරගල කරන මිනිස්සු ඉක්මනට මරණයට පත් වෙනවා. ඇයි? බය වැඩි. රකින්න දේවල් වැඩි.
රකින්න දේවල් වැඩි වුණාම යම් සිද්ධියක් ආවහම ඒකෙදි කලබල වෙනවද නැද්ද? ඉක්මනට කලබල වෙනවා. ඒ කලබල වීමෙන්ම කියනවා ජීවිතාශාව වැඩි කියලා. එතකොට ජීවිතාශාව වැඩි වුණාම අපි අහලා තියෙනවානේ කලබල වුණාම කොරහකවත් අතදා ගන්න බැහැ කියලා. එතකොට ඒ කලබල වීමෙන්ම එයාගේ ජීවිතෙන් සමුගන්නවා. කලබල නොවි සිටින්න. කිසිවකට චංචල නොවි සිටින්න. යම් කිසි කෙනෙක් මේ දේශනාවත් අහලා පොඩි දෙයකට කලබල වෙනවා නම් ඒ කියන්නේ ඔහු තාමත් අනාර්ය මාර්ගයේ ගමන් කරනවා. ඔහු මාගේ වචන නැසුවෙක් ය. ඔහු මා කිව් වචනවලට සවන් දුන්නෙක් පමණි. මා කිව් වචනවල අර්ථය උකහා ගත්තෙක් නොවන්නේය. යම් කෙනෙක් මාගේ වචනවල අර්ථය උකහා ගත්තේද ඔහු ජීවිතය කෙරෙහි ඇති ආශාව අත්තර තමයි. නිදහසේ ජීවත් වේ. අවශ්‍ය දේ පමණක් කරයි. ලෙඩ වුණාම බෙහෙත් ගනි. හැබැයි මනසින් නොවිඳවයි. අපි කරන්නේ මොකද්ද? බෙහෙතුත් ගන්නවා, මනසිනුත් විඳවනවා. මේක හරි වදයක්නේ. දැන් අපිට හෙම්බිරිස්සාවක් හැදෙනවා. හෙම්බිරිස්සාවක් හරි ලෙඩක් හරි උණක් හරි හැදුනාම අපි කරන්න ඕන බෙහෙත් ගන්න ඕන එච්චරයි. හුඟක් දෙනෙක් බෙහෙත් අරගෙන රෑලි වෙනකම් මොකද්ද කරන්නේ? හෙම්බිරිස්සාව වැඩි වෙද්ද දන්නේ නැහැ. නියුමෝනියාවට ඒත් දන්නේ නැහැ. පපුව නරක් වෙද්ද දන්නේ නැහැ. මැරෙද්ද දන්නේ නැහැ. මිනිස්සු හැමතිස්සෙම ඔතනින් ගිහිල්ලා ඔතන දක්වා යනවා. පොඩි කකුලේ තුවාලයක් හැදුනොත් මොකද්ද කරන්නේ? වැඩි වෙද්ද දන්නේ නැහැ. නරක් වේද දන්නේ, මැරේද දන්නේ. ඒ මොකද්ද? ඒ මොකද්ද? ජීවිත ආශාව. දැන් ඔන්න කෙනෙක් ඉන්නවා මෙහෙම. මගේ කකුලේ තුවාලයක් හැදිලා. බෙහෙත් දාන්න ඕන ඉවරයි. මට හෙම්බිරිස්සාවක් හැදිලා. බෙහෙත් ගත්තා ඉවරයි. උණක් හැදුනා බෙහෙත් ගත්තා ඉවරයි. මම අහන්නේ මේ දෙන්නගෙන් සාර්ථක කවුද කියලා. බෙහෙත් අරගෙන ඉවරලා රෑල වෙනකන් ලෙඩේ ගැන කල්පනා කර කර දුක් විඳින මනුස්සයද? බෙහෙත් අරගෙන ඒ ප්‍රශ්නේ එතන ඉවර කරන මනුස්සයද? දැන් ඔයගොල්ලෝගලගේ ජීවිතේ මෙච්චර කල්කලේ මොකද්ද? උත්තර දෙන්න මට. බෙහෙත් අරගෙන ඉදිරියට ටිකක් කියන්න. මොකද්ද කොලේ? බෙහෙත් අරගෙන කල්පනා කළා. ඒ කියන්නේ ඔබ තවම මගේ වචන අසා නැත. තවම වචන අසා නැත. බොරුවට වාඩි වෙලා ශ්‍රවණය කරනෝ එක මේ කණෙන් අහලා මේ කණෙන් පිට කරලා තියෙනවා. සැබෑවටම මා කියන්නේ කුමක් දයිනෝ දනි. සැබෑවටම මා ප්‍රකාශ කරන මාර්ගය තවම වටහාගෙන නොමැත. මා ප්‍රකාශ කරන මාර්ගය ලෝකෙහි පවතිනා වූ පටිසෝතගාමී මාර්ගයයි. මා ප්‍රකාශ කරන මාර්ගය තමයි ලෝකෙ පහළ වෙන සියලු බුදුවරු, සියලු පසේ බුදුවරු, සියලු මහරහතුන් වහන්සේලා, සියලු බෝධිසත්වෝරයන් වහන්සේලා, සියලු මනුෂ්‍ය වර්ගයාට කියන්නේ මා මේ ප්‍රකාශ කරන මාර්ගයයි. මේකට අපි කියන අනිත් වචනේ තමයි ආර්ය මාර්ගය. අවශ්‍ය කරන්නේ මේ මාර්ගය හරියට දැනගන්න එක. පුද්ගලයෙකුට සිතුවිලි පහළ වීමමයි සංසාරය. හැබැයි මේ සිතුවිලි තවමත් කුමකට හෝ දෙයකට බැඳී පවතිනවා. ඒ තමයි උපාදානය. දැන් ඒ තියෙන ප්‍රශ්නය. රහතෙකුට සිතුවිලි නැද්ද කියලා. පවති සංසාරයකින් තොර වෙච්ච සිතුවිලි අල්ලාගෙන නොමැත. අවශ්‍ය වූ විට පහළ වෙයි. නැති විට සිත නිමි පවති. දැන් ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්නය, දැන් අපි ලිඳක් කාරණා. අපිට ලොකු උල්පතක් හම්බ වෙනවා. මේක ලොකු සැර උල්පතක්. එතකොට මේකෙන් වතුර විශාල ප්‍රමාණයක් එක සැරේට එළියට එනවා. දැන් මේක හොඳද නරකද? මහා භයානක වැඩන්නේ. ඉස්සෙල්ලම යට වෙන්නේ කොහෙද මේකෙන්? මේකෙන් තමුන්ගේ ඉඩම යට වෙනවා. මේක දිගට දිගට එන්න පටන් ගත්තත් තමුන්ගේ ගෙවල් දොරවල් ඔක්කොම යට වෙනවා. මෙහෙ මුල්පතක් අහුනොත් තමුන්ට අවශ්‍ය වෙලෙට විතරක් වතුර ඇවිල්ලා තියෙනවා. තමුන් ඒ වතුර ටික අරගෙන ගියාම ආය උල්පත නිවෙනවා. ඒ වගේ එකක්ද හොඳ? තොර තෝංචියක් නැතුව ගලන එකක්ද හොඳ? දැන් මට උත්තර දෙන්න. තමුන්ට අවශ්‍ය වෙලෙට වතුර තියෙනවා. නැති වුණාම වතුර නැහැ. හරිනේ. රහතෙක් කියන්නේ අන්නේ වගේ කෙනෙක්. රහතෙකුගේ සිත වැඩ කරන්නේ රහතට ඕන වෙලාවට විතරයි. ඒ කියන්නේ රහතගේ සිතේ අයිතිකාරයා කවුද? රහතා. ලිඳ හැරුවට උල්පතේ අයිතිකාරයා ඔහෙලා නෙවෙයි. ඒකයි ඔහෙලා කෙනෙකු විදිහට වතුර පාලනය කරන්න බැරි. අර රහතන් වහන්සේට අවශ්‍ය වෙලේට වතුර තියෙනවා, අනවශ්‍ය වෙලේට නැහැ. ඒ කියන්නේ යා වතුරවල පාලනයකට ලක්වලා. මේ කියන එක තේරෙනවද? රහතෙකුගේ සිතට සිතුවිලි එන්නේ ඒ රහතට භෞතික අවශ්‍යතාවයක් ආවොත් පමණයි.
මොනවද භෞතික අවශ්‍යතා? ඇවිදීම, නිදා ගැනීම, වතුර පානය කිරීම, බත් ආහාරයට ගැනීම, පහනක් පත්තු කිරීම, නිවීම, ඇඳාස් කිරීම, සාමාන්‍ය දෛනික ක්‍රියාකාරකම් වලදී ඒක කරන්න ඕනේ කියලා දැක්ක. දැන් මේ පහන නිවිලා තියෙනවා දැක්කාම රහතෙක් මොකද කරන්නේ? දැන් මම ප්‍රශ්නයක් අහනවා ගැඹුරුයි. අපි අහලා තියෙනවා මෙහෙම, දැක්කා දැක්කා පමණි, ඇසුවා ඇසුවා පමණි, දැනුණා දැනුණා පමණි, රස දැනුණා රස දැනුණා පමණි, ස්පර්ශය දැනුණා ස්පර්ශය දැනුණා පමණි, සිතට සිතුවිලි දැනුණා සිතුවිලි දැනුණා පමණි. ඔහු කවුද? රහතෙක්. මං අහන ප්‍රශ්නය, ඔහු රහතෙක් නම් දැන් මෙතන පහන් දෙකක් නිවිලා තියෙනවා. දැන් මම හිතනවා මම රහතෙක්, මම මොකක් කරයිද? ඉතින් මම අහන්නේ දැක්කා දැක්කා පමණි නම් නිවිලයි කියලා අවබෝධ වෙනවද නැද්ද කියලා? දැක්කා දැක්කා පමණි නිවිලයි කියලා අවබෝධ වෙන්නේ දැක්කා ගත්තොත්. නිවිලයි කියලා තේරෙන්නේ දැක්කා දැකපු එක හිතට, කියන්නේ විඥානයක් බවට පත් වෙනොත්. දැන් මං අහන්න ඔයලගෙන් රහතෙක් වුණාගේද කියලා. අවශ්‍ය දේ පිටරක් ගන්නවා. දැන් මේ පහත් දෙක නිවිලා තියෙනවා. නිවිලා තියෙන නිසා ඒක ගන්නවා. හැබැයි මල් වට්ටියේ තියෙන මෙතන ඒක ගන්නේ නැහැ. දැන් තේරෙනවද? දැන් ඕගොල්ලන්ට වෙලා තියෙන මොකද? පහන් දෙක නිවිලා කියලා තේනවා, මල් වට්ටියක් තේනවා, වතුර කෝප්පෙත් තේනවා, සීනුවක් තේනවා, කොළෙත් තේනවා, අරකත් තේනවා, මේකත්. දැන් මේකට අර උල්පත වගේ ගොඩාක් දේවල් ඇතුළට එනවා. ආවම මොකද දැනෙන්නේ? අසහනයක් දැනෙනවා. රහතෙක් ඒ ඔක්කොම හරියට මේ රහතන් වහන්සේලාගේ එක එක තැන්වල ස්විච් තියෙනවා. මේ ස්විච් හුඟක් ඕෆ් කරගෙන ඉන්නේ. එයාට ඕන වුණාම එක ස්විච් එකක් දානවා. දැම්මහම අරක පෙරනෝ, ඒ අවශ්‍ය ටික ගන්නවා. දැන් ඔහෙලා ඔක්කොම ස්විච්, ඔක්කොම ස්විච් දාගෙන දඟලනවා. ස්විච් වහ ගන්න එකක්වත් වෙන්නේ නැහැ. අර මෙහෙන් දැමිනෝ විතරයි. දැන් අපි මේ බොහොම ජීවිතේ ඉතාම සමීප සිද්ධි සාකච්ඡා කරා. දැන් ඕගොල්ලෝ කොහෙවත් මහා බණ පොත් කියවන්න ඕනේ නැහැ කෙනෙකුට ජීවිතේ ධර්මයේ තේරුම් ගන්න. පොඩි දෙයක් බලන්න, පටාචාර තේරුම් ගත්ත විදිය, අර ලස්සනට කීවේ කුප්පිලාම්පුව නිවන විදිය, කකුල් හොදන විදිය, ඇඳට යන විදිය. දැන් ඕගොල්ලන්ට ඒ කතන්දරේ කියන් යනකොට තමුන්ගේ ජීවිතේ ගියපු හැටි මතක නැද්ද? ඇඳ උඩට කුප්පිලාම්පු නිවලා පොඩි කාලේ අපිට මතක් වෙනවා. හැබැයි අපි ගැන දුකක් ඇති වෙනවා. අපරාදේ මං කුප්පිලාම්පුව නිවුවට ඇයට වෙච්ච අනිත් එක මට කරගන්න බැරි වුණා, මට හිත නිවා ගන්න බැරි වුණා. ඇයි හිත නිවා ගන්න බැරි වුණේ කියලා දැන් හිතන්න. හිත නිවා ගන්න බැරි වෙලා තියෙන ප්‍රශ්නයක් නිසා අපිට හිත නිවා ගන්න කියා දෙන්න කෙනෙක් නැහැ. මිනිස්සු අසරණ වෙලා, මිනිස්සු අනාථ වෙලා, ඒ අසරණ වෙච්ච මිනිස්සුන්ගේ අසරණ භාවය නැති කරන්න කෙනෙක් නැහැ. මිනිස්සු අනාථ වෙලා, ඒ අනාථ වෙච්ච මිනිස්සුන්ගේ අනාථ භාවය සනාථ කරන්න කෙනෙක් නැහැ. ඒ මිනිසුන්ගේ අසරණ භාවය නැති කළා සරණ වෙන්නත්, අනාථ භාවය නැති කළා නාථ වෙන්නත් මිනිසුට කෙනෙක් නැහැ. ගුරුවරයෙක් නැහැ, ශාස්ත්‍රූවරයෙක් නැහැ. ඒ නැති නිසා මිනිසු දුකින් පීඩාවට පත්වලා ජීවත් වෙනවා. මං කියන්නේ මේ මට වඩා මේ සමා ඔයත්තන්ට මිනිස්සු හම්බ වෙන වැඩිනේ. මේ නිකන් නිරීක්ෂණය කරන්න, ඔය පාර යනකොට විනාඩි 20ක් 30ක් පැත්තකට යන්න, පාරේ කොනකට පාර මාරු වෙන තැනක, සෙනඟ ගැවසෙන තැනක, නැත්නම් කඩ තියෙන තැනකට වෙලා මිනිස්සු දිහා බලන් ඉන්න. බලන්න මේ මිනිස්සු විචාරියාවන් දිහා. බලන්න මිනිස්සු 100ක් දැස බලන් ඉන්න. මේ 100ෙන් කී දෙනෙක් 100ෙන් පාර යනවද කියලා බලන් ඉන්න. කී දෙනෙක් තව එකක් කල්පනා කරමින් තව එකක් කරනවද කියලා බලන් ඉන්න. කී දෙනෙක් ඔළුව කහ කහ කිසිම අරමුණක් නැතුව යනවද කියලා බලන් ඉන්න. නිරීක්ෂණය කරන්න මිනිස්සු. එතකොට අපිට පේනවා ඒ සියල්ලෝම සරණක් ඇතුව සිටින්නෝද නැතුව සිටින්නෝද? සරණක් නැත. නාත වූවෝද අනාත වූවෝද යසන අනාත වී ඇත. දැන් ඔබට ඔවුන් දැක්කහම ඔවුන් ගැන ඇති වෙන්නේ දුකක්, කලකිරීමක්, සන්තාපයක්. මේකද ඇත්තටම මිනිස්සුගේ ජීවිතය? මිනිස්සු කිසි තේරුමක් නැතුව විඳවනවා, කිසි තේරුමක් නැතුව අරමුණක් නැතුව ජීවත් වෙනවා. මිනිසුන්ට ජීවිතයෙන් දුකෙන් සදහටම නිවෙන විදියක් තේරුම් ගන්න බෑ. ඒ නිසා මිනිස්සු හරියට පීඩාවට පත් වෙලා, දුකට පත් වෙලා, අසරණ වෙලා. මම කොහොම හරි මේ අසරණ භාවය නැති කරන ක්‍රමයක් කාගෙන් හරි අහගන්න ඕන. අන්න ඒකයි බුද්ධාගම කියන්නේ. අනාත භාවය නාත භාවයටත්, අසරණ භාවය සරණ භාවයකටත්,
පත්කරවන්නා වූ දහම බුදුදහමයි. ඒ පත්කරවන්න පුළුවන් ධර්මයට නෙමෙයි ආර්ය මාර්ගයට. ධර්මයේ ඇසූ පමණින් කෙනෙක් නිවී යන්නේ නැත. එය දැනුමක් පමණින්. ආර්ය මාර්ගයේ යම් කෙනෙක් අවබෝධ කරගත්තේද, ආර්ය චින්තනය අසා ගත්තේද, ඒ ආර්ය චින්තනය අනුගමනය කිරීමට ප්‍රතිඥා දුන්නේද, ආර්ය චින්තනය අනුගමනය කිරීමට ප්‍රතිඥා දුන් සියල්ලෝම දුක නැති කොට ඇත. ඔවුන් අනිත් පැත්තට සිතන්න කල්පනා කළයි. හැම විටම ඔවුන් සමාජයේ ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරයි. පටිසෝතගාමී වේ. යම්කිසි කෙනෙකුගේ පටිසෝතගාමී ජීවිතය මස්තක ප්‍රාප්ත වූ බව දැනගන්නේ කෙසේද? ඒ පුද්ගලයාට සියල්ලෝම විරුද්ධ වේ. යම්කිසි කෙනෙකුට සියල්ලෝම තමුන් ආශ්‍රය කරන ඇසුරු කරන සියල්ලෝම විරුද්ධ වනවා නම් ඒ පුද්ගලයා බුදුන් වහන්සේගේ පණිවිඩ අවබෝධ කොටගෙන අවසන්. බුදුන් වහන්සේ කරපු දේශනාව තේරුම් අරගෙන අවසන්. මිනිහෙක් ගඟකට වැටිලා පීනන්න පටන් ගත්තාම ගඟ යන පැත්තට පීනන්න ගත්තොත් ගඟේ ඉන්න කිඹුලත් උදව් කරන්නේ නැද්ද? ගඟ යන පැත්තට පීනුවොත් ගඟේ ඉන්න කිඹුලත් ගහගෙනනේ යන්නේ. ඌත් කියයි, මගේ ඇඟ උඩ නැගපන්, අපි දෙන්නම පල්ලෙහාට ගහගෙන යමු කියලා. මොකද කිඹුලා දන්නේ පල්ලෙහාට පීනන්න විතරයි. හැබැයි මා ඔබට කියන්නේ ගඟ යන දිශාවට පීනන්න කියා නෙවෙයි. මොන පැත්තට පීනන්න කියාද? ගඟට යන දිශාවට ප්‍රතිවිරුද්ධව පීනන්න කියා. මා විතරක් නෙවෙයි, ලෝකෙට පහළ වෙන සියලු බුදුවරු දේශනා කරන දේශනාවක් ඕක. ගඟ යන දිශාවට ප්‍රතිවිරුද්ධව හැසිරෙන්න. ඒ කියන්නේ මේ සංසාරයේ සත්වයෝ ගමන් කරන්නේ එක්තරා රාමුවකට අහුවෙලා හිතන නිසා. ඒ රාමුව අනිත් පැත්තට සිතන්න පටන් ගත්තාම සංසාරේ නවතිනවා. සසර පවතින්නේ නැහැ. සසර පවතින්නේ සම්ප්‍රදායික චින්තනයට සත්වයෝ කොටු වෙලා ඉන්න නිසා. ඒ සම්ප්‍රදායික චින්තනයට අපි කියනවා අනාර්ය චින්තනයයි කියලා. යම්කිසි සත්වෙක් ආර්ය චින්තනයට පත් වුණා නම්, ආර්ය මාර්ගය ප්‍රත්‍යක්ෂ කරගත්තා නම්, නිවන් මඟ තේරුම් ගත්තා නම්, ඒ සත්වයාට පුළුවන් අනික් පැත්තට හිතන්න පටන් ගන්න. මං ඔහෙලට කියන, ඔහෙලා මෙහෙ ඇවිල්ලා මම කරපු දේශනාව අහලා ඔහෙලට බැරි නම් තවමත් ආර්ය චින්තනය ප්‍රත්‍යක්ෂ කරගන්න ඔයලා හරි අවාසනාවන්තයි. ඒ කියන්නේ මේ එක දේශනාවක් ඇහුවායින් පස්සේ දුක සම්පූර්ණයෙන් මොකද්ද වෙන්න ඕන? ආයි නැති වෙලා යන්න ඕන. ජීවිතේ දුකක් තියෙන්න බෑ. කල්පනා කරන්න ඕන දුකට හේතුව. හේතුව අත්හැරලා දාන්න ඕන. අත්හැරලා දාලා නිදහසේ හිත තියාගන්න ඕන. මිනිසුන් දුක පවතින්නේ ආශාව තියෙන නිසා. ඒ ආශාවලින් ප්‍රබලම ආශාව තමයි ජීවිත ආශාව. මිනිසු ජීවිත ආශාව නිසා මහා අරගලයක් කරනවා. විශාල අරගලයක නිරත වෙලා සිටිනවා. රහතෙක් කියන්නේ, ආර්ය මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙච්ච කෙනෙක් කියන්නේ ජීවිත ආශාව නැති කරන්න යොමු වෙච්ච කෙනෙක්. ඉච්ඡම් කෙනෙක් රහත් බවට පත් වුණා නම් ඒ රහත් බවට පත් වෙච්ච උත්තමයා සම්පූර්ණ ජීවිත ආශාව නැති කළා. එයාට ජීවිත ආශාවක් නැහැ. ජීවිතය රැකගන්න දඟලන්නේ නැහැ. දැන් ඕගොල්ලන්ට මේ සියලු ප්‍රශ්න තියෙන්නේ ජීවිතේ රකින්න දඟලන නිසා. එක එකට බය වෙන්නේ, එක එක ඉස්සරහා තැතිගන්නේ, ලොම් පුප්පන්නේ, ලොම් අකුලන්නේ, මේ ඔක්කොම කුමක් නිසාද? ජීවිත ආශාව නිසා. බය නැතුව සිංහයෙක් මෙන් සිටින්න. සිංහයෙක් කිසි දවසක කවුරුවත් ඉස්සරහා ලොම් පුප්පන්න යන්නේ නැහැ. ඇයි ඒ? සිංහයට වඩා පුප්පන්න කෙනෙක් නැති නිසා. සිංහයෙක් මෙන් සිටින්න. අර දා කතාවක් තියෙන දවසක් සිංහයෙක් මහා ගුහාවක නිදා ගන්නකොට මීයෙක් ඇවිල්ලා සිංහයාගේ ලෝම කනවලු. සිංහයා මොකද කරේ? ඇහැක් කරලා බැලුවලු. ආ, ලෝම කනවනේ කියලා නිදාගත්තලු. එතකොට මේ මීයා ගිහිල්ලා කිව්වලු, හ බලහන් මං සිංහයාටත් වැඩේ දීලා කිව්වලු. ඒ මෝඩ මීයා සිංහයා තේරුම් ගත්තා මූ මේ ලෝම දෙක තුනක් කෑවයි කියලා. සිංහයට මුකුත් වෙනවද? ඒ සිංහයකට කලබල වෙන්න ඕනද? කලබල වෙනවා නම් ඌ සිංහෙක් නෙවෙයි නරියෙක්. හොඳට තේරුම් ගන්න. ඒ කලබල නොවෙන්නේ ඇයි සිංහයා? මීයා ඉදිරිපස සිංහයට ජීවිතාශාවක්, මීයා ඉදිරිපස නැති නිසා. තව සිංහෙක් ආවොත් එතකොට ඒ සිංහයා කලබල වෙයි. ඒ සිංහයට ඒත් කලබල වෙන ජීවිතාශාව තියෙන නිසා. දැන් ඔහෙලගේ ජීවිතේ කලබල නොවී ඉන්න කැමැතිද අකමැතිද? කැමතිනේ. අපි හැම හරි කැමති කිසිම කලබලයක් නැතුව නිශ්ශබ්ද වෙන්න, ශාන්ත වෙන්න. ඒ ශාන්ත වෙන දහම ඕකයි. අද බුදුහාමුදුරට වචනයක් කියනෝනේ ශාන්ති නායකයාණෝ. දැන් ත්‍රිපිටකයේ දේශනාවේ තියෙනවා
දෙසුවේ ඒ සාන්ත මුනි. ඒ ශාන්ත මුනීන්ද්‍රයන් වහන්සේගේ දේශනාව මේකයි. මොකද දේශනාව? අනිත් පැත්තට සිතන දේශනාව. ප්‍රතිවිරුද්ධ දේශනාව. හෙවත් පටිසෝතගාමී දේශනාව. හෙවත් ආර්ය චින්තනය. යම් කෙනෙක් ආර්ය චින්තනය දැනගත්තනම්, ආර්ය චින්තනය තේරුම් ගත්තනම්, ආර්ය චින්තනය වටහා ගත්තනම්, ඒ කිසි කෙනෙකුට කිසි දුකක්, වේදනාවක්, ශෝකයක්, සන්තාපයක් තියෙන්න බෑ. දැන් ඕගොල්ලෝ බොහොම දුර බැහැර ගෙවාගෙන මෙහි ආවනේ. ඒ මෙහි ආවේ මෙහි බලල යන්නවත්, මම බලල යන්නවත්, වෙන මොකටවත් නෙමෙයි. ජීවිතේට මොන හරි අලුත් දේවල් ටිකක් එකතු කරගෙන යන්න. ඔන්න අද එකතු කරගන්න. එකතු කරගන්න හැමතිස්සෙම ප්‍රතිවිරුද්ධ විදිහට කල්පනා කරන්න. හොඳට සිහිනුවණෙන් හිතන්න. ලෙඩක් හැදෙන එක ගැන කල්පනා කරන්න. මෙනෙහි කරන්න. ඇයි මම මේකෙන් රැකෙන්න දඟලන්නේ? ඇයි මම මේකෙන් ආරක්ෂා වෙන්න දඟලන්නේ? ඇයි මම දුවන්නේ? මේ සියලු දේ මෙනෙහි කරලා බලන්න. බලනකොට තේරෙනවා මේ පිටිපස්ස ජීවිත ආශාවක් පවතිනවා. මේ ජීවිත ආශාව අපි එක එක විදියට අපි එක එක මාවත්වලට යොමු කරවනවා. යොමු කරවල අපිට නොවිඳිනා වද දෙනවා. තේරෙන්නද කියන එක? නොවිඳිනා වදවලට යොමු කරවනවා. මං අහන්නේ ජීවිතේ කී දෙනෙකුට බයේ දිව්වද පොඩි කාලේ? බයේ දුවලා නැද්ද? බයේ දිව්වා. අපි සමාජලට පොඩි කාලේ ඔය පාරවල් වල යනකොට, වෙල් ඉරවල් වල යනකොට, තනියෙන් යනකොට අපි සත්තුන්ට බය වුණා නැද්ද? දැන් කල්පනා කරන්න, ඇයි මං ඒ බය වෙලා තියෙන්නේ? සමාජලට බොරුවට බය වෙලා දිව්වා. එතකොට ඇයි මේ බොරුවට මං බය වෙලා දුවන්නේ? ඒ කියන්නේ ඕන බොරුකාරයෙකුට මාව බය කරන්න, ඒ ඕන බොරුකාරයෙකුට මාව බය කරන්න පුළුවන් වෙන්නේ මොකක් තියෙච්ච නිසාද මල්ලඟ? මොකක්ද මෙච්ච නිසාද? හොඳට සීයේ මට උත්තර දෙන්න. ජීවිත ආශාව තිබිච්ච නිසා. ජීවිත ආශාව තියෙන කම්ම බොරුකාරයෝ, හිස්පඹයෝ ඔහෙලා බය කරනවා. මං කියන සූත්‍රයක්, බය බෙහෙරව සූත්‍රය. බුදුන් වහන්සේ දේශනා කරනවා මෙහෙම. බුද්ධත්වයට පත් වෙන්න කලින් බෝධිසත්ව වෙලා හිටිය මට මේ දේවල් ගැන ගවේෂණය කරන්න ඕන වුණා. මිනිස්සු කිව්ව සමහර තැන් මට පෙන්නලා මෙන්න මෙතන හොල්මන් තියෙනවයි කියලා. ඒ මිනිස්සු කව මාස පෝය දවස් වලට, පුරපසලොස් එක දවස් වලට, අටවකට, අමාවකට මෙතන යන්න තැන් හොඳ තැන් නෙවෙයි කියලා. මෙතෙන්ට අදෘශ්‍යමානයි දේවල් මෙතෙන්ට රාත්‍රියට එනවයි කියලා මිනිස්සු කිව්වා. මට, බුද්ධත්වයට පත් නොවෙච්ච මට හිතුණා මේවා ඇත්ත නැත්ත හොයන්න. මම රාත්‍රියේ කාටවත් නොකිය ඒ තැන් වලට ගියා. ඒ තැන් වලට ගිහිලා හැංගිලා බලාගෙන හිටියා. බලාගෙන ඉන්නකොට එක සැරේටම සද්දයක් ඇහිලා ඇහෙන්න පටන් ගත්තා. මම කලබල වුණේ නැහැ. සාමාන්‍ය මිනිස්සෙක් ශබ්දයක් ඇහුණාම දුවන්නේ ශබ්දයේ දෙසටද අනිත් පැත්තටද? මම ශබ්දයේ දෙසට දිව්වා. බලන්න ඔක්කොම අනිත් පැත්තට කරලා තියෙනවා. මම ශබ්දයේ දෙසට දිව්වා. ශබ්දයේ දෙසට දුවලා හොයාගෙන හොයාගෙන යනකොට මම දැක්කේ මොනරෙක් දරාත්තක් කඩලා දාලා. එසේත් නැතිනම් තනකොළ කමින් සිටි මුවෙක් වේගෙන් දුවලා. එතකොට අර මෝඩයෝ, අදෘශ්‍යමාන දේවල් තියෙනවා කියපු මෝඩයෝ රැවටිලා තියෙන්නේ මොන වටද? මෙන්න මේ වට බව මම තේරුම් ගත්තා. තේරුම් අරගෙන මගේ සිතේ ඇතිවෙච්ච බය මම නැති කරගත්තා. ඔය බෝධිචර්යාවයි, බෝසත්වරයෙකුගේ චර්යාව, බුද්ධත්වයට පත් වෙන කරන පරීක්ෂණය, ආර්ය මාර්ගය පිළිබඳ කරන ගවේෂණය, බලන්න ඔක්කොම තියෙන්නේ මොන පැත්තටද කරලා තියෙන්නේ? ඔක්කොම අනිත් මිනිස්සු බයක් වුණාම බය මගහැරලා දුවනෝ, බෝසත්වරු බය වුණාම බය වෙච්ච පැත්තට දුවනෝ. දැන් එහෙනම් ඕගොල්ලෝ ආර්ය මාර්ගයේ තේරුම් ගත්තා නම් මේ තා ජීවිතේ කරපු දේ දැන් කරන්න වෙන්නේ මොකද්ද? අනිත් පැත්තට කරන්න වෙනවා. මෙන්න අනිත් පැත්තට කරන විදිය. වෛර කරන්නාට මෛත්‍රී කිරීමත්, හිංසා කරන්නාට හිංසා නොකිරීමත්, පහර දෙන්නාට පහර නොදීමත්, බනින්නාට නොබැනීමත්, කේලම් කියන්නාට යහපත් වචන කීමත්, බොරු කියන්නාට සත්‍ය කියාදීමත්, මසුරුකම් කරන්නාට පරිත්‍යාග කිරීමත්, ඔබේ කම්බුලට ගසන්නාට අනිත් කම්බුලටත් ගසාපන්නේ කියා අල්ලාගෙන සිටීමත් ලෙස ප්‍රතිවිරුද්ධ දිශාවට වැඩ කළ යුතුය. ඔහම ප්‍රතිවිරුද්ධ දිශාවට වැඩ කරන්න පටන් ගත්තාම මම ඔය කියන ආර්ය මාර්ගයේ ප්‍රත්‍යක්ෂ වෙනවා. ලෝකෙ පහළ වෙච්ච සියලු බුදුවරු දේශනා කළ උතුම් මාර්ගය ඔයයි. ඔය මාර්ගය හරි ලේසි. ඕක අමාරු නැහැ. ත්‍රිපිටක බුද්ධ වචනය කටපාඩම් කරලා මතක තියාගන්න එක හරි අමාරුයි.
මොකද සූත්‍ර දහස් කරනක් තියෙනවා. අංගුත්තර නිකායේ සංයුත්ත නිකායේ දෙකේ විතරක් සූත්‍ර 20,000ක් විතර තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර 152ක් තියෙනවා. ඊළඟට අභිධර්ම පිටකේ මාතිකා 44,000ක් තියෙනවා. ධර්ම කාණ්ඩ විතරක්. ඉතින් ওই ටික ඔක්කොම මතක තියාගන්නට වඩා ලේසි නැද්ද? ජීවත් වෙන ආර්ය මාර්ගය මතක තියාගන්න එක. නාමපතේ ගාත 425ක් තියෙනවා. ඉතින් මම කියන්නේ ඒ ඔක්කොම මතක තියාගන්නවට වඩා ශ්‍රේෂ්ඨයි කුමක් මතක තියාගන්න එකද? මාමේ කියන වචන මතක තියාගන්න එක. මේ වචන මතක තියාගන්න එක මේ වචනවලට අනුගත වෙන එක. අනුගත වෙලා මේ කියන වචන ඔස්සේ ගමන් කරන එක. ගමන් කළ ආර්ය මාර්ගය තේරුම් ගන්න එක. තේරුම් අරගෙන ජීවිතයේ අලුත් දැක්මකට හුරු වෙන එක. කිසිවෙකුට බය නොවෙන එක. නොබියව සිටින එක. හාවෙක් හිටියලු. ඒ හාව විශාල ජීවිකා බයකින් ජීවත් වුණාලු ලෝක විනාශ වේවි කියලා. මෙලෙස නිදාගෙන සිටි හාවාට එක සැරේටම භයානක ශබ්දයක් ඇහුණලු. ශබ්දය ඇහිච්ච ගමන් හාවා අහස කඩාගෙන වැටෙනවෝ ලෝක විනාශ වෙනවෝ කියලා වේගෙන් කෑ ගහ ගහ දුවන්න පටන් ගත්තා. මේ හාව දුවනෝ දැක්කලු මුවෙක්. මේ මුවෙක් මුවා ඇහුවලු මොකටද හාව ඔබ දුවන්නේ කියලා. එතකොට කිව්වලු උඹ දන්නේ නැද්ද? අන්න ලෝක කඩාගෙන වැටෙනවයි කිව්වලු ඔක්කොම. ලෝක ඉවරයි කිව්වලු. මුවා මේක අහලා මුවත් හාවයි පස්සේ දිව්වලු. හාවයි මුවායි දුවනකොට මේක දැක්කලු ඌරෝ කුකුල්ලෝ වලි කුකුල්ලෝ ගොන්නෝ මීගොන්නෝ බල්ලරා කොක්කෝම සත්තු මේගොල්ලන්ගෙන් ඇහුවලු දුවන්නේ ඇයි කියලා. ඒ ඔක්කොටම මේගොල්ලෝ කිව්වලු ලෝක කඩා වැටෙනවයි කියලා. ඔක්කොම දිව්වලු. මෙහෙම දුවාගෙන යනකොට සිංහෙක් ඉන්නවලු. මේගොල්ලෝ සිංහයට කිව්වලු රජතුමනි අපිත් එක්ක දුවන්න ඉන්න කියලා. සිංහවලු මොකටද කියලා. උඹලත් එක මන් දුවන්නේ. එතකොට කවුලු දන්නේ නැද්ද? ලෝකේ කඩාගෙන වැටෙනවයි කිව්වලු. සිංහවලු කොහෙන්ද කඩාගෙන වැටෙන්නේ? අන්න අර පැත්තෙන් කිව්වලු. කවුද දැක්කේ? මෙයා දැක්කයි කිව්වලු. මොකද්ද දැක්කේ? මම දැක්කේ නැකෝ ඇහුණයි කිව්වලු. මොකද්ද ඇහුනේ? සද්දයක් කිව්වලු. සිංහ දිවෙන්නේ නැහැ. අර සියලු දෙනාගේම දිවිල්ල නැවතුවලු. නවත්තලා කිව්වලු මම එනකම් පොඩ්ඩක් ඉන්න කියලා. සිංහය හොයාගෙන ගියාම අර කියපු දැනට ගියාම බෙලිගඩියක් බිම තියෙනවලු තල්කොලයක් ඉරිලා තියෙනවලු. සිංහය ගිහිල්ලා අර මෝඩ සත්තුන්ට කිව්වලු උඹලා හරි මෝඩයි. වෙලා තියෙන ලොකු බෙලිගඩියක් තල්කොලයක් උඩට වැටිලා. තල්කොලේ උඩට බෙලිගඩියක් වැටුනහම බොස් ගාලා සද්දයක් කරනවා. මොකද තල්කොලේ ඉරාගෙන බෙලිගඩිය බිමට වැටෙන්නේ. අර ඔක්කොම සත්තු ටික අඬ ගහගෙන ගිහිල්ලා පෙන්නවලු. ඒ වගේ ඕගොල්ලොත් කවුරු හරි මොකක් හරි කිව්වොත් ඒක පස්සේ කිසිම වග විභාගයක් නැතුව දුවනෝ. ඒ කියන්නේ ඔහෙලා සිංහය නෙවෙයි, බල්ලු, ඌර, කුකුල්ලු, වලි කුකුළු, ගොන්නු, මීහරක්, කුළුහරක් ඔය වගේ සත්තු. ඔබ සිංහයෙක් නම් කළ යුත්තේ කොමක්ද? කිසිවෙක් සමග නොදෙවිය යුතුයි. කිසිවෙක් කියන වචනවලට ගමන් නොකළ යුතුයි. තමුන් ගමන් කරන්න හේතුව තමුන් ගමන් කළ යුත්තේ ඇයි කියා සීනුවනින් ඥානවන්තව කල්පනාකොට විමසා බැලිය යුතු. බලා ගමන් කළ යුතු. බය නැතුව ජීවත් වෙන ක්‍රමයක් ගවේෂණය කළ යුතුයි. බය නැතුව ජීවත් වෙන ක්‍රමයක් තියෙනවා. මොකක්ද ඒ ක්‍රමය? ඒ ක්‍රමය තමයි ආර්ය චින්තනය. ආර්ය චින්තනය. ඒ ආර්ය චින්තනය යම් කිසි කෙනෙක් තේරුම් ගත්තොතින්, වටහා ගත්තොතින්, අවබෝධ කරගත්තොතින්, ඒ අවබෝධ කරගත්ත පුද්ගලයාට කිසිම බයක්, සැකක්, සන්තාපයක් නැතුව ජීවත් වෙන ක්‍රමය හම්බ වෙනවා. ඒක හරි අමුතුයි. මේ කියන දේ තේරුම් ගන්න. ජීවිතේර දැනෙන්නේ විශාල සහනයක්, විශාල නිවීමක්. මේ හුඟක් දේවල් ආරක්ෂා කරන්න මිනිස්සු හරි විශාල අරගලයක් කරනවා. දූදරුවෝ රැකගන්න, වතු පිටි රැකගන්න, ඉඩකඩම් රැකගන්න, ඥාතීන් රැකගන්න, හිතවතුන් රැකගන්න, මේ ඔක්කොම මෙහෙම අත් දෙක දාලා මේ ඔක්කොම හිර කරලා බැඳගෙන ඉන්නේ. කොච්චර බැඳගත්තත් කොහෙන් හරි තැනකින් අපි දන්නේ නැතුව මේ හතර පස් දෙනෙක් යනවා. හැම මිනිස්සෙම කූඩයක් අරගෙන ඒ කූඩේට එකතු කරනවා ගෙම්බෝ. කවර ගෙම්බෝද? ධනය, ඥාතීන්, හිතවතුන්, දූදරුවන්, මිත්‍රයන්, යාළුවන්. අපි වචනයක් අහලා තියෙනවා ලාහට ගෙම්බ එකතු කරනවායි කියලා. මේ ලාහට ගෙම්බ දානකොට, දූදරුව කියන ගෙම්බ දානකොට, ඥාතීන් කියන ගෙම්බ ටික පනිනවා. බිරිඳ කියන ගෙම්බ දාගත්තම අම්මා තාත්තා කියන ගෙම්බ ටික මේකෙන් පනිනවා. ධනය කියන ගෙම්බ දාගත්තම
යාළුව මිත්‍රයෝ කියන ගෙම්බ ටික මේකෙන් පනිනවා. යාළුව මිත්‍රයෝ කියන ගෙම්බ දාගත්තාම බිරිඳ කියන ගෙම්බ මේකෙන් පනිනවා. දූ දරුවෝ කියන ගෙම්බ ටික දාගත්තාම තමුන්ගේ යාළුව මිත්‍රයෝ කියන ගෙම්බ ටික මේකෙන්. මං අහන්නේ ඔයාලට මේ ලාහට ගෙම්බ එකතු කළා සහනේ ලැබෙන්නේ කවදාදයි කියලා. කවදාකවත් සහනයක් හම්බ වෙන්නේ නැහැ. ඇයි? කවදාකවත් තමුන්ගේ සිතඟේ පරිදි, තමුන් සිතන පරිදි, තමුන්ට අවශ්‍ය පරිදි, තමුන් කල්පනා කරන පරිදි තමුන්ට ගෙම්බ එකතු කළ ඉවර කරගන්න බැරි වෙනවා ජීවිතේ. අන්තිමට ගෙම්බ නැතුව මැරෙන්න වෙනවා. අන්තිමට එකතු කරගත් එක ගෙම්බෙක්වත් ඉන්නේ තමුන්ගේ අතේ කූඩ තියාගෙන ඉන්න පුළුවන් වෙනකන් විතරයි. ඒ කියන්නේ තමුන්ට හයිය තියෙනකන් විතරයි. තමුන්ගේ ඇඟේ පතේ හිතේ හයිය නැතුව කූඩ තමුන්ගේ අතින් බිම වැටෙන දවසක් එනවා. ඒවා ඒ දවස තමයි තමුන් මහලු බවට පත් වෙනවා, ජරාවට පත් වෙනවා. ජරාවට පත් වුණාම අර හිටපු ගෙම්බ ටිකක් තමුන් දෙස නොබලාම නිදහසේ තමුන් අත්හැරලා යනවා. යාළුව අත්හැරලා යනවා, දරුව අත්හැරලා යනවා, බිරිඳ අත්හැරලා යනවා, ඥාතීන් අත්හැරලා යනවා. තමුන් මානසිකව ලොකු හුදකලාවකට පත් වෙනවා. ඔක තමයි ජීවිත යථාර්ථය. කවුරුහරි කෙනෙක් හිතනවා නම් ඔය උන්වහන්සේ දේශනා කරන යථාර්ථය මට නම් අදාළ නැහැ, ඔය කොච්චර කිව්වත් මට මෙයා ඉඳීවි කියලා. ඒ කියන්නේ යාට තමයි ඉස්සෙල්ලම යා නැති වෙන්නේ. ඇයි එහෙම නැති වෙන්නේ? නොතිබෙන්නක් නොපවතින්නක් පවතිවි කියා විශ්වාස කරන යන නිසා. හැමතිස්සෙම හිතන්න ජීවිතේ අත්තාහි අත්තනෝනාතෝ මට මා පමණයි, වෙන කිසිවෙක් නැත. මගේ ගුරුවරයා, මගේ ස්වාමියා, මගේ මග පෙන්වන්නා, මගේ අවබෝධය, මගේ නිර්වාණය මේ සියල්ලම මා තුළ ඇත. බුදුන් වහන්සේ ළඟට පැමිණි දේවතාවෙක් අංගුත්තරනික චතුක්ක රිපාතේ රෝහිතස සූත්‍රයේ මෙහෙම දේශනා කරනවා. ස්වාමීනි, ඉස්සර ආත්මෙක මම රෝහිතස කියන තාපසයෙක් වෙලා හිටියා. මට ලොකු ඉර්ධියක් තිබුණා. කොච්චර ඉර්ධියක්ද කියනවා නම්, අසුරු සැනක් ගසන වෙලාවකදී චක්‍රාවාට දහස් ගණනක් විනිවිද යන්න පුළුවන් වුණා. ස්වාමීනි, මං අවුරුදු 100ක් කෑම බීම නවත්තලා ධ්‍යානයකටපත් වෙලා අවුරුදු 100ක් විශ්වයේ කෙලවර සොයන්න ගියා. මට මේ අවකාශයේ කෙලවර සොයාගන්න බැරි වුණා. මම උඩදිම මැරුණා. මැරිලා ඉවරලා මම රෝහිතස්ස නාමයෙන් දෙවියෙක් වෙලා ඉපදුණා. මම මේ ඔබ වහන්සේ හම්බෙන්න ආයේ මං ඉස්සර කරපු චණ්ඩිකම ගැන කියලා යන්න. මම මෙහෙම එකක් ඒ කාලේ කරන්න හැදුවා. මේක කෙලවර සොයන්න හැදුවා. මේ මහා පෘථිවි මේ විශ්වයේ අවකාශය. බුදුන් වහන්සේ හොඳ පිළිතුරක් දුන්නා. ඔබට පිය ගමනින් ගොස් කිසි දවසක මෙය කෙලවර කළ නොහැකිය. ඔබට මේ කෙලවර කරගන්න ඕන නම් ඔබ කළ යුතු එකම එක දෙයක් ඇත. ඔබ දෙස බලා ගන්න. ඔබ දෙස ඔබ බැලූ කල විශ්වයේහි අවකාශයේහි සියල්ලෙහි කෙලවර පවතින තැන ඔබට පෙනේ. ඒ කොතනද? බලලි වෙල්ල මට කියන්න. කොතනද, මොනවාගේද කියලා. ඒ සියල්ලේ අවසානය ඔබට පෙනේ. ආරම්භයත් අවසානයත් පටන් ගැනීමත් නැවතීමත් තමා ළඟ මිසක් බාහිරේ නැත. ආරම්භයක් අවසානයක් අපිට බාහිරින් පේන්න පටන් ගන්නේ තවමත් අපි මෙය සැබෑ වක්‍ය සත්‍යක්‍ය පවතින ධර්මතාවක්‍ය කියලා සිතන නිසා පමණයි. යම් කිසි කෙනෙක් සෝතාපන්න ආර්ය ශ්‍රාවකෙක් වූවේද, සෝතාපන්න ආර්ය ශ්‍රාවකෙක් වුණ ක්ෂණෙහි මේ සියල්ලෙහිම යථාර්ථය ඔහුට අවබෝධ වේ. එවිට ඔහු කිසි දවසක විශ්වයෙහි කෙලවර සොයන්න නොසොයයි. මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. මේ හැමෝම කියනවා මේක ත්‍රිපිටකේ කොහෙවත් නැහැ, මුගලන් මහරහතන් වහන්සේ විශ්වයේ කෙලවර සොයන්න ගියයි කියලා. අහලා නැද්ද එහෙම එකක්? මං අහන්නේ රහත් බවට පත්වෙච්ච උත්තමයේ, ඔය ධර්මයේ දන්න උත්තමයේ, කඩුතරමේ සෝවාන් වෙච්ච ආර්ය ශ්‍රාවකෙක් විශ්වයේ කෙලවර සොයන්නේ ඇයිද කියලා. පිළිගන්න එපා ඒවා දේශනාවේ නැහැ. කිසි මාර්ය භාවයට පත්වෙච්ච උත්තමයෙක් විශ්වයේ කෙලවර සොයන්න යන්නේ නැහැ. විශ්වයේ කෙලවර සොයන්න යන්නේ තවමත් ආර්ය භාවයට පත්වෙච්ච අනාර්ය උත්තමයෝ, අනාර්ය ධ්‍යානලාභී. ඇයි එහෙම කරන්නේ ඒගොල්ලෝ? ඒගොල්ලෝ හිතන් ඉනවා විශ්වයේ සදාටම සැබෑවටම සත්‍යයටම පවතිනවායි කියලා. බුදුන් වහන්සේගේ දේශනාව අනුව විශ්වයට කෙලවරක් නැහැ. පැවැත්මක් නැවැත්මක් මුකුත් නැහැ, සංකල්පයක් පමණයි. මං අහන්නේ රහත් බවට පත්වෙච්ච උත්තමෙක් සංකල්පයක කෙලවර සොයන්නේ ඇයිද කියලා. සංකල්පයක කෙලවර තියෙන්නේ කොහෙද? තමන්ගේ ඇතුළාන්තයේ, තමන්ගේ මනසේ. එනිසා හොඳට මතක තියාගන්න, අපි එකිනෙකාගේ කෙලවර සොයවල් සොය සොයා විඳ
මොකක්ද එකිනෙකා කෙලවර සෙවීම යන. එකිනෙකාගේ දුර්වලකම්, දක්ෂකම්, අඩුපාඩුකම් ගවේෂණය කිරීමයි. එකිනෙකාගේ කෙලවරවල් සෙවීම නවත්තන්න. තමන්ගේ කෙලවර සොයා ගන්න උත්සාහ ගන්න. තමන්ගේ කෙලවර සොයනකොට අර කලින් කියපු ජීවිතාශාව නැති වේවි. ජීවිතාශාව නැති වුණාම සන්තෝෂෙන් ජීවත් වෙන්න පුළුවන්. සතුටින් ඉන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිම පැහැදිලි වෙනවා මූණ. ප්‍රසන්න වෙනවා මනස. මම ප්‍රශ්නයක් අහනවා. කෙනෙකුගේ ජීවිතාශාව නැති වුණොත් ඔහු වයසට යාවිද කියලා? නැහැ. මිනිස්සු වයසට යන්නේ වයසට යාවි කියන බය නිසා විතරයි. වයසට යාවි කියන බය අත්හැරලා දාලා නිදහසේ ජීවත් වුණොත් වෙන දෙයක් වෙන්න කියලා එවුන් වයසට යන්නේ. අමුතු මිනිස්සු බවට පත් වෙනවා. එහෙනම් අපේ මේ ජීවිතය අවුල් කරලා තියෙන්නේ මොකද්ද? ජීවිතාශාවයි. ජීවත් වීම කෙරෙහි පවතිනා වූ දැඩි ආශාව මිනිසයා දුකතියට, අසහනයට, අභාග්‍යවන්ත භාවයට යොමු කරවන. මිනිසෙකුට භාග්‍යවන්ත භාවයට, සහනයට පත් වෙන්න ඕන නම්, නිවීමකට, සැනසීමකට පත් වෙන්න ඕන නම්, ඒ මිනිසයා කළ යුතු වන්නේ කොටිම්ම කියතොත් ජීවිතාශාව පවත්තර දැමිය යුතුයි. අත්තර දමා නිදහසේ ජීවත් විය යුතුයි. ඒ නිදහසේ ජීවත් වෙන ක්‍රමයේ ගවේෂණය කොට නිදහසේ හොයාගත යුතුයි. කිසි දෙයකට නොබැඳිය යුතුයි. කිසි දෙයකට නොඇලිය යුතුයි. කිසි දෙයක් ප්‍රාර්ථනා නොකළ යුතුයි. මේ එක එක දේවල් ප්‍රාර්ථනා කළාම, ඒවට බැඳුනාම, ඒවා අපේක්ෂා කළාම, ඒවා වෙන්න ඕනේ කියලා හිතුවාම, ඒවා උනේ නැති වුණාම අපි දුක් වෙනවා. මිනිස් ජීවිතේ දුකෙන් ඉන්නේ ප්‍රාර්ථනා නිසා. ප්‍රාර්ථනා බහුල මිනිස්සුන්ගේ දුක වැඩි. ජීවිතේ කෙනෙකුට කිසිම ප්‍රාර්ථනාවක් නැත්නම් ඔහුට දුකක් තියෙන්න බෑ. මිනිසුන්ගේ ජීවිතේ දුක පවතින්නේ ප්‍රාර්ථනා වැඩි නිසා. පටාචාරා දුක්ුණේ වාසෙට්ටි මෙහෙණිය අවුරුදු 3ක් පුතුමල සොයින් පිස්සු වැටිලා සොහොන් වල, ඊළඟට පාරවල් වල, අම්බලන් වල ඇවිද ඇවිද ගියේ, නොකා නොබී සිටියේ, පිස්සයක් මෙන් ජීවත් වුනේ බලාපොරොත්තු බිඳ වැටිච්ච නිසා මිසක් පුතා මැරිච්ච නිසා නෙවෙයි. පුතු කෙරෙහි ඇති අපේක්ෂාව බිඳ වැටිච්ච නිසා. තබා ගන්න එපා අපේක්ෂාවකත් කිසි දෙයක් ගැන. යුතුකම් විතරක් ඉෂ්ට කරන්න, වගකීම් හරියාකාරව ඉෂ්ට කරන්න, අපේක්ෂායින් කළ නිදහසේ ජීවත් වෙන්න, කිසිවක් කෙරෙහි බලාපොරොත්තු නොවන්න. බලාපොරොත්තු වෙන හැම තැනකම දුක, වේදනාව, සන්තාපය, ශෝකය, අසහනය පවතී. සහනය අවශ්‍ය කෙනා කළ යුතු වන්නේ බලාපොරොත්තු අත්හැර ජීවත් වීමයි. ආශාවල් අත්හරින්න. ආශාවල් පවතින තාක් දුක පවතිනවා. ආශාවල් පවතින්නේ බලාපොරොත්තු තියෙන නිසා. ආශාවල් පවතින්නේ පිනවන්න ඕන නිසා. පිනවන්නේ කවුද? මමයි. එහෙනම් ආශාව පවතින්නේ මොකක් තියෙන නිසාද? මම ඉන්න නිසා. මම ඉවත් කරන්න, මම බැහැර කරන්න, මමත්වය කඩා ඉවත් කරන විට ඔබේ ආශාවල් බැහැර වෙලා යනවා. ආශාවල් බැහැර වුණාම ජීවිතේ හරි සැහැල්ලු වෙන්න පටන් ගන්නවා. ආශාවල් නැති මිනිස්සෙක් හරිම සන්තෝෂෙන් ජීවත් වෙනවා. මම ප්‍රශ්නයක් ඇහුවොත් ආශාවල් නැති මිනිස්සෙක් සතුටෙන් ඉන්න පුළුවන්ද කියලා හැමෝම කියනවා බැහැ කියලා. මම ඔප්පුකොන පුළුවන් කියලා උත්තර දෙන්න ප්‍රශ්නයට. ආශාවල් 100ක් තියෙන මිනිහෙකුගෙනුයි ආශාවල් 2ක් තියෙන මිනිහෙකුගෙනුයි සන්තෝෂෙන් ඉන්නේ කවුද? 100ක් තියෙන එක්කෙනාද 2ක් තියෙන එක්කෙනාද? ආශාවල් 2ක් තියෙන මිනිස්සෙකුගෙනුයි ආශාවල් 1ක් තියෙන මිනිස්සෙකුගෙනුයි සතුටෙන් ඉන්නේ කවුද? 1ක් තියෙන කෙනා. ආශාවල් 1ක් තියෙන මිනිහෙකුගෙනුයි ආශාවල් නැති මිනිහෙකුගෙනුයි සතුටෙන් ඉන්නව ඇත්තේ කවුද? බැලූ බැල්මට කෙනෙක් කියනවා ආශාවල් නැතුව ජීවත් වෙන්න බෑ කියලා. නෑ. මිනිසුන්ගේ ජීවිතයේ ආශාවල් තියෙන්න බෑ. මිනිසුන්ට තිබිය හැකි උවමනාවල් පමණි. අවශ්‍යතාවයන් පමණි. මිනිහෙකුට මූලික අවශ්‍යතා හතරක් තියෙනවා. කෑම, නිවාස, ඇඳුම්, බෙහෙත්. අවශ්‍යතා හතර අවමෙන් සම්පාදනය කරගන්න. දැන් අපි බොහෝ දෙනෙක් කරන්නේ මේ අවශ්‍යතා උපරිමෙන් සම්පාදනය කරන්න යනවා. මේ අවශ්‍යතා හතර උපරිමෙන් සම්පාදනය කරන්න ගියාම අපි විශාල ජීවන අරගලයකට මැදි වෙලා සිටිනවා. අපි හිතනවා අල්ලපු ගෙදර අය එළවලු 10කුයි බතුයි කන නිසා අපි එළවලු 11කුයි බතුයි කන්න ඕනේ කියලා. මං අහ නිවර කරන්නේ කවදටද කියලා. කිසි දවසක ඉවරයක් පේන්නේ නැහැ. අල්ලපු ගෙදර අය මෙච්චර වටින සාරියක් අඳිනවා මං ඊට වඩා එකක් අඳින්න ඕනේ කියලා හිතනවා. ඒකම තමයි ඔබේ මෝඩකම. එහෙම අවශ්‍යතාවයකුත් නැහැ. තම තමන්ගේ පිනේ හැටියට තම තමන්ට එක එක දේවල් ලැබෙන්නේ. ඒ ලැබිච්ච දේවල් සිහියෙන් පරිභෝග කරන්න ඒ කිසිවකට නොඇලී. කිසිවෙක් සමග තරඟ කරන්න යන්න එපා. තරඟ කරන්න ගියොත් හැමදාම පරදින්නමයි සිද්ධ වෙන්නේ. අන්තිමට ඒ තරඟය නිසා
තමනුත් නොදන්නා වෙලාවක අසහනෙන් තමුන්ට මැරෙන්න්න සිද්ධ වෙනවා. තරඟ අත්තරන්න. නිදහසේ සිටින්න. එකිනෙකා පරයා නැගී සිටීමේ ආශාව තියෙන තාක්කල් මිනිස්සු අසරණයි. දුකට පත් වෙලා. ඒ දුකින් පීඩාවට පත්වෙනවා. කිසිම වෙලාවක එකිනෙකා පරයා නැගී නොසිටින්න. අනිත් අයට තමුන් පරයා නැගී සිටින්න ඉඩ දෙන්න. අපිට බයත් තියෙනවා මෙයා අපිව පරද්දාවී කියා. අක්කුච්චි මං අවදි මං අජිනි මං අහසෙමේ. අසවලාමට ගැහුවේය. අසවලාමට බැන්නේය. අසවලා මා පරදා නැගී සිටියේය කියා මතක තියාගන්න යන්න එපා. ඇයි මා එහෙම කියන්නේ? ඔවුන් මතක තියාගන්න ගියාම අපිට ඔවුන්ගේ මූණු මතක තියාගන්න වෙනවා. නාහිති විචදන මතක තියාගන්න වෙනවා. කන්දක මතක තියාගන්න වෙනවා. කොණ්ණෙති පිච්ච විදිය මතක තියාගන්න වෙනවා. ඔවුන්ගෙන් ඔවුන් කරපු අකටයුත්ත මතක තියාගන්න වෙනවා. ඒ වගේම ඔවුන්ගෙන් පිළිගන්න හැටි මතක තියාගන්න වෙනවා. මං අහන්නේ මේව මතක තියාගත්තම රැට නිින්ද යනවද කියලා. ඔබට යමෙක් පහර දුන්නේද? ඔබට යමෙක් ගැසුවේද? ඒ ක්ෂණයෙහිම ඔහුගේ මූණ අමතක කර දමන්න. පසුවදා ඔහු දුටු විට හොඳින් සන්තෝෂයෙන් ඔහු සමග සිනාසෙන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. කිසිම ගැටලුවක් නැහැ. මම කියන්නම් නබිනායක චරිතයෙන් කතාවක්. නබිතුමා හැමදාම පාර යනකොට ගැහැණියෙක් එතුමාට කුණු වලින් ගහනවලු. එතුමා කිසි ගාණක් නැතුව හැමදාම යනවලු. දවසක් ඒ ගැහැණිය කුණු වලින් ගහන්න නැති තැන නබිතුමා ඇහවලු ගෝලයන්ගෙන්, ඇයි අද අර අම්මන්ඩි මට කුණු වලින් ගහන්න පාරට ඇවිල්ලා නැත්තේ කියලා. එතකොට කිව්වලු ඒ ගැහැණිය ලෙඩ වෙලා ස්වාමීනි කියලා. අපි ලෙඩේ බලන්න යන්න ඕන, මොකද හැමදාම කුළු වලින් ගහන කාන්තාව අද ආපු නැති නිසා කියලා නබිතුමා ඒ ලෙඩ බලන්න ගියා. මං අහන්නේ ඔයගෙන්, එතුමා මොන වගේ කෙනෙක්ද කියලා? මේ අපි කියන ජාතිය කෙනෙක්. ඒ කියන්නේ තමුන්ට පහර දෙන අය, තමුන්ට ගහන අය, තමුන්ට හිංසා කරන අයගේ මතක තියාගන්නේ. ඒ වගේම තමුන්ට ආදරය කරන අය මතක තියාගන්න එපා. ඇයි? ඔය දෙකේම ප්‍රශ්නයක්. තමුන්ට වෛර කරන අය මතක තියාගත්තම ඔවුන්ගෙන් පිළිගන්න විදිය මතක තියාගන්න වෙනවා. තමුන්ට ආදරය කරන අය මතක තියාගත්තම ඔවුන්ට ආදරය කරන්න මතක තියාගන්න වෙනවා. මම අහන්නේ ඔක තුල සහනයක් පවතිනවද කියලා. දෙකම අත්හරින්න. නිදහසේ ඉන්න. සන්තෝෂයෙන් ඉන්න. ජීවිතය පිළිබඳ දීර්ඝ බලාපොරොත්තු නොතබා ගන්න. කොච්චර දීර්ඝ බලාපොරොත්තු තබා ගත්තත් අපි කාටවත් කොයි වෙලේ මෙතනින් මැරෙන්න වේද, මොකකින් මැරෙන්න වේද කියලා අපිට කියන්න පුළුවන්ද? කියන්න බෑ. ඒකයි මම කියන්නේ නිදහසේ ඉන්න කියලා. බලාපොරොත්තු තියාගෙන හිටියත් නොතියාගෙන හිටියත් දුක පවතිනවා. සූත්‍රයක් තියෙනවා අරක සූත්‍රය කියලා. ඒ අරක සූත්‍රයේ බුදුන් වහන්සේ දේශනා කරනවා බලාපොරොත්තු තියෙන නිසා දුක පවතින බව. බලාපොරොත්තු ඉවත් කරාම දුකක් නැතුව ජීවත් වෙන්න පුළුවන් බව. ඒ නිසා දැන් ඕගොල්ලෝ කළ යුතු වන්නේ මා මේ කියන වචන හොඳට හිතට ගන්න. හිතේ පැලපදියම් කරගන්න, ධාරණය කරගන්න, භාවිතා කරන්න, බහුලව භාවිතා කරන්න. හොඳට මේ වචන පාවිච්චි කරන්න. මේ වචනවල අර්ථය පාවිච්චි කරන්න. පාවිච්චි කළා ආර්ය මාර්ගයේ තේරුම් ගන්න. අනිත් පැත්තට හිතන විදිය පටිසෝතගාමි මාවත තේරුම් ගන්න. ඒ පටිසෝතගාමි මාවත තේරුම් අරගෙන ඒ මාවතේ ගමන් කරන්න. ජීවිතේ විශාල වෙනසකට පත්වේවි. වෙනදා නොදැනෙච්ච සහනයක් දැනෙන්න පටන් ගනීවි. වෙනදා නොදැනෙච්ච ශාන්තියක් තමුන්ට තේරේවි. වෙනදා නොදැනෙච්ච නිවීමක් තමුන්ගේ ඇතුළාන්තයෙන් අවදි වෙන්න පටන් ගනීවි. ඒ ධර්මයයි, ඒ විනයයි. ඒ ශාන්ත මුනීන්ද්‍රයන් වහන්සේ දේශනා කරන්නේ ඔන්න ඔය දහමයි. උන්වහන්සේ අශාන්ත මිනිස්සුන්ට ශාන්ත වෙන හැටි, අදහන්තයන්ට දාන්ත වෙන හැටි, කලබල වූවන්ට නිවෙන හැටි, රාගයෙන් පෙළෙන්නන්ට රාගය නැති කරන හැටි, තරහින් කෝපයෙන් කෝපාවිෂ්ට වූවන්ට කෝපාවිෂ්ට භාවය නැති කරගන්නා විදිය ඒ ශාන්ත මුනීන්ද්‍රයෝ දේශනා කරන සීක. ඒ වචන අසන්න. ඒ වචන වලට කන් දෙන්න. ඒ වචන සෝබාදහම සම්ප්‍රදාය තුල පවතිනා වූ වචන නෙමෙයි. ඒ වචන පටිසෝතගාමී මාවතෙහිවත් ආර්ය මාර්ගයයි, නිවන් මාර්ගයයි. ඒ නිවන් මාර්ගයේ ගමන් කරන්න, ඒ නිවන් මාර්ගයේ දකින්න, ඒකට අනුගත වෙන්න, එකතු වෙන්න, පිළිපදින්න, යන්න, නොසිට යන්න, නොනැවතී යන්න, ඒ මාර්ගයේ ජීවිතයට තදින් බද්ධ කරගන්න. වෙනදා නොලබපු නිවීමක්, වෙනදා නොලබපු ශාන්තියක් ජීවිතේ ලබන්න. ඔබ මාගේ වචන ඇසුවොත් ඔබට සතුරන් මෙන් මිතුරන්ද නොසිටිය හැක. යම් කිසි කෙනෙක් මාගේ වචන අසා කීවොත් මට සතුරෙක් සිටිය කියා ඔහු මාගේ වචන නෑසුවෙක් කිය.
යම් කිසි කෙනෙක් මාගේ වචන සා කීවොත් මට මිත්‍රයෝ සිටියයි කියා ඔහුද මාගේ වචන නැසුවෙක්මය. යම් කෙනෙක් මාගේ වචන ඇසුවේද ඔහුට සතුරන්ද මිතුරන්ද නැත. ඔහුට පොදු පුද්ගලයෝ පමණක් ඇත. එකිනෙකාට වෛර කිරීම අත්හැර දාන්න, එකිනෙකා පරයා නැගීසීමට ඇති කැමැත්ත විනාශ කරන්න, නිදහසේ ජීවත් වෙන්න, තරඟ නොකරන්න, ලැබෙන දේ පරිහරණය කරන්න. මේ සියල්ල එකිනෙකාට ලැබෙන්නේ එකිනෙකා කර කියාගත්ත කුසලා කුසල කර්මානුව මිසක් වෙන දෙයක් අනුව නොවේය. ඒක නිදහස් නිරවුල් නිවැරදි මනසින් තේරුම් අරගෙන ජීවිතයට එකතු කරගෙන ජීවිතය වාසනාවන්ත කරගන්න. එලෙස වාසනාවන්ත කරගන්න හැම දිනාටම ශක්තිය ලැබේවා.